कक्षयो निभानम् द्वेषखयो निभानम् मोहखयो සරණයි තිරිස සත්තු ගැනහම කියනටයි මතුනේ දැ ප්‍රතිසද තුක් ති නනේ හේතුක ප්‍රතිසන්දිී තු මයික පු ඩක් ලංකරගන්න හි හේතුකතිසන්දී ලි තකව හේතුක ප්‍රතිසන්දිී හතු ප්‍රතිසදිී ත්‍රහේතුක ප්‍රතිසන්දදි තිරන තුකට තිරිස සත්තුන්ට හේතුක ප්‍රතිසදදි සම ෝ. එතකොට මිනිස්ලොව දැංගොය මන්ද පුුද්ධික දරුවන්ට එෙම දවිහේතුක නි සුගතිය හේතුක සුගති අහේතුක. එතකොට දැන් කර්ම රැස්වීමේදී දැංගොයි සිත් පහලවීමේදී තිරිසන් සත්තුන්ට ඒ මන්ද පුද්ධික දරුවන්ට එක හා සමානම කර්ම රැස්වෙනවාද එකල පොඩි ඒ දරුවෝ දෙමව්පියන්ට ගානවා හරි රෝ ෝම තිරිසන් සත්තුන් දෝඩ බරපතර කර්ම රැස්සේෙන.

පත්වාතු ියනම් පූර්ුණුවෙෙත්වා සුකි බෞසදී තෙරවන් සරණයිසාබ රුගනු ඥානය අඩුව හම කර්මයෙන් සමාවදිනවක් ගොහම තන්ඩපා එතකොටේ තිරිසන් සත්තු ඒවගේම නිරසතුන් ආදී ඒ සත්තු මේ කරගන්න කකුසලයන්න්නේහි විපාග ඇන්ද කෙක්නේ මම්මය අදහස් කරේ දැ මිනිහෙක්ට ඥාණි වැඩිවේෙන්ඩ වැඩුවනි තක්කඩි හෝර කයිරාටික වංචනික අපරාධ නිර්මාණය කර නිමානසින් දැ දැ මේ ලෝකයේ පාතාල කල්ලින්නවා බැලූහම දැම් බලන්ඩ ලෝකයේ කල්පනා කළ බලන්ඩ තමාගේ පැවැත්ම තමාටම අභියෝගයක් වෙච්ච සතෙක්කින් වාද කර ලෝක මිනිහැර මිනිහර මේ ලෝක ඔබ දැකල තියෙනවද ගස්කපන සත්තු මේ ලෝක ඔබ දකලතිනවද වආයුගෝලයේ දෂණය කන සත්තු ලක බ දැලති නද සාගරය සමුද්‍රය දූෂණය කරන සත්තු. මේ ලෝක ඔබ දැකලතියෙනවද තමා විසින්ම තමාගේ ජාතිය නසන සත්තු. හෙම නෑ ලෝක මිනිහකින සතා විත්තර හෙම කරන්න. ඉගැන මිනිාකින සතාට තමයි ස්ොකීය පැවැත්ම තමන්ටම බාධාවක් කවෙලා තිය මිනිස්සුන්ගේ පැත් මිනිස්සුන්ටම හෙනයක් වෙලාතියෙන්නේ. දැන් වෙනසත්තුන්ට එහෙමකන්නන්නේේ දැන් අලීන්ගේ පැවැත්ම අනිත්තලින්ට ප්‍රශ්නයන්නෙව. ගයව න්න ඒ ගවයන්ගේ පැත්ම අනි ගවයට ප්‍රශ්ට යන්ි මු මනිසුන්ගේ බල එක් මිනිස්සු කොටසකගේ පැවැත්ම තවත් මිනිසු කොටසකට මහා බලපෑමක් එතකොට හෙන අර ඥානයක් නැති අසරණ සතුන් එචචර බරපතල කර්මයන්හි නිරථ වෙන්නේ නමුත් ඥානය වැඩි මිනිසු කරන වැඩි බල අතිශය භයානක දැන් කවදාවත් නිසන් සතක් මනිස්සු දාහක් එක තැන සමුල්ල ඝාතනය කරන්න පුළුවන් ආුධයක්ක් හදන්න නි තිනිසස් සතෙක් ජීවිතේයට ඒ වගේ අපරාධයක්ක වූට කවදාවත් කරන්න බෑ නමුත් ම මිනිහට පුළුවන්න්නේ කරන්න. එනම් අතිසේ භයානකයිනෙ මේ ඥානය වර්දවා ගත්තු. නිස ඥානය වැඩිවෙන්ඩ වැඩි වෙන්ඩ ඒ හරියට පරිහරණය කළේ නැත්තං විනාසේ පතුලටම පතුලටම යන්න තින්නේ ඩකඩ වැඩි එකන්නේ යමෙක්ට ඥානය ලැබිල නන්තියෙන්නේ ට කල්යාාන ිත්‍රයෙක් ොන්න ොැවුණොන් ඒ අන්නන්නේ විනාසෙන් විනාසිටම ගහිලායි අතරවෙන්නේ අවසාන අවිච්චිමහා නරකට මයි අන්නේෙ ගොඩක් වෙලාට ඒ වගේ මිනිස්සු ඉනිසා මේ ලෝකයේ ඕන තරංඟබ දැකළ ඇති ලෝක සමාජෙන් ඥානය තිබුණට ඒ මිනිස්සු සත්තුන් ටත්තඩා අන්ත විදියට කටයුතු කරනවා කියලා. එනිසා අන්නේෙ ගොඳර තේරුම් ගන්්ඩෝන තිරිසනෙක් නොවී මනුස්සෙක්වෙන් ඩෝන මනුස්සෙක් වුුණහම පුළුවන්කම ලැබෙනවා ඥානය නිවැරදි ආකාරයෙන් පරිහරණය කරම් නිවර්දි ආකාරෙන් ඥානයේ පරිහිහරණය කළොත් විතරයි සැනසීමක් ලැබෙන්නේ වැරදි ආකාරීෙන් ඥානය පරිිහරණය කළොත් විනාසයක්මයි සිදුවෙන්නේ දේ නිසා කල්්‍යාන මිත්‍රයෙක්මුණුන ගැහුණොත් මේ ෝකේ ඉපදෙන ඥානවන්තෙක්ට ඔහුගේ ඥානය අපති ඥාණි විතරක්නිම ජීවිතෙත් අපති සියල්ල අපති අවසා ිදුර වහන්සේ ාදනක් ස්කාර කරනවා මට වහන්සේ ගෙටලට මට පෙිතු දීදත් තට මට ඇත්තරම තරම දේශනට මට ආගන්න බැරුණ ඉද දන්න මනිවවැරදි කරන්නදැන් අපි හනයද අපි කතා කරන මේ අරපපා වචර පූමිතල්ල අපිගත්ත තාකා සංඥ ාහිතන විංඥානන්නා තනේයට පස්සේආකින් ඥන්නා තනය තිපත්නයව සංඥානා සංඥායතනය කියන එතකොට හමුදුරනේ මේ වැ පිවිසු තියෙන්නේ අත්තරම දැන් අපි අනාර්ය සහ ආර්ය පිවිසුම. තෝර හමුදුරනි මේකේ වෙනසතියෙන්ම දැන් ආරය මේ අපිගත්තොත් අනාගාමී තත්ත්ේටැවිල්ල මේ තල නිවසඥා නා සංඥායතනයට යන්නත් පුළුවන්නේ දහම්බුණ එකක් එගන්නේ අනිච්ච අනත්ත ඇද මේක වෙනසදින හාදුරනේ අනාර්ය අනාර්ය තලවස්සේ පිවිසන්නේ සමතය මගින් විතරද. එතකොට මේ ආරය මග කෙල කැන්න හාමුදුරණි මේ දෙකේ වෙනසතෙන්න් මේ අනිච්ච දුක අනත්ත කියෙන තිෙලෙකුණන හා පටිචි සම්පාදය කියන දහම විතරයි නේද හමුුටි අපි අනාරය තල දුරුවලයි කල කියන්නේ තුරුවල වෙන්න හේතුල මේ අනිච්චදුකා අනික්්චදුක අනත්ත අනවබෝධය පටි සම්පපාදය නොදැනීම නිසා මේ සතවයන් ඒ තලවට බිුණු සත්‍යයන් මේ චන්දරාග්‍ය අයින්කරගන්න අර ක්‍රමයක් නැහරයා එතකොට නේවසංඥා නාසංඥායතනය කියන තැනිදිත් හාමුදුරුණණේ කර්මය පව රස්සෙේ රැස්සවෙනිි නෑනි. එතොට එතකොට එකක්තම අසංජ තලය සහ මේ නේවසංඥා නාසංඥායතනය කියන තැනට ආවත් කර්මය රැස්වවෙන්නෙන හැබැයි හාමුදුරුවෙන්ටකොට මෙතෙදිී අර අනාර්ය මේ අනාරක් භාවනාවක් කොස්සේ මෙතෙන්ට ආට් පස්සේ නැවත අනිපත්තර යනේක සිද්වෙන හාමුදුරන්නේේ තකොට යන්න්නේයට චාද්‍ර ඉතු්‍රවෙලා තින අන්තිම, ලල්බ මාත්‍ර චන්දරගගේ තමයි අනි පැත්‍රයේ බිනාසිය අත් කළ දෙන්නන්නේද අනාර්ය පුද්ගලෙක් නවසඥාන සඥ ගන අනාරය පුද්ගලයෙක් ආකසනංජායතනී දලා නවසඥාන සංඥාතන දක්වාති අරූපාාවචරතලයකටාවත් අනාරය පුද්ගලයක් ඔහු ලෞකික වසයෙන් සමාපත්ති වඩලා ලෞකික වශයෙන් ධ්‍යාන සමාපත්ති වඩලා ඒ වඩපු සමාපත්තියට අනුව තමයි දාළ අරපාාවචර තලය උපදන්නේ. බතකොට එයා වඩල තියෙනවා ලෞකිෙක වසයෙන් අරූපාවචර දැහැන් ආක සනංජායතනී දලා නව සඥානා සංඥාතන දක්වා ලෞකිෙක වසයෙන් වඩපු ඒ දැහැනින් වැඩුණ ආනේ ජාපි සංකාරකයන සංකාරහිමනත්ත නිශ්චලව පවතින සංකාරයක් නිශ්චලව සිටීමෙන් ඇතිවෙන සංකාරයක් මෙන්න මේ සංකාරය වැඩිල තමයි ගිහිල් උපදින්නේ ඒ අනාර බ්‍රහ්ම තලවල එතකොට ඒවිල් අනාරෙක්‍රමේට අනාරය බ්‍රක්්මතලල් නෙවේ අරු පවච්චර බ්‍රහ්ම තලවල එතකොට එඇවිල්ල අනාරක්‍රමයට මඟ වඩලා යම් කිසි බුද්ධශ්‍රාවකෙක්කින්වා නිර්වාණමාර්ගය වඩන මේ බුද්ධශ්‍රාවකයා අමුතුවෙෙන් අයි දැන් සමාපත්ති කියලෙ එකක් වඩන්නේ එයට මුතුයි දැන් සමාපත්ති කියල වටන්ඩිකන්නේ එය කොහොම සමාධිය තුළ ඉන්නවා ම අන ස්සරහට යනකොටහම නාගමි වෙනවා අනාගාමි වනාාට පස්සේ දැන් අනාාමී වනය අ දැන් සමපත්තිමකුත් වටල නෙවේ අමුතුයම් වැඩුවේ නැහැ වැඩුනා දැහැන ඒක මිනිසුන්ට පේෙන්න්නේ ඒ දෙවියන්ට පේන්නෙත් නෑ එකැස් දෙකෙන් බැලුවෝට පේන සමාධයක් නේවේ. එතකොට අන්නේ උතුම් වූ සමාධී වැඩිලා ආරිශ්‍රාවකයාගේ ්‍රරාගදේශමහ දුරුවෙලගෙහින් අනාගමි පලට පත්තියන ඉසමද වෙන්නේ එය අනාගම පලේ ඉන්න කොට රූපාවචර බ්‍රක්්මයක සංකාරය තමයි වැඩන්නේ. එ සවදුරටත් එක නැ කනෑ නසයි තුනම් පරිහරණ වෙනකට රූප පවචර බ්‍රක්ම න භාවන්නේ. තෞදුරටත්මයා අනිිච්ච දුක් අනත්තුව වසෙන් ආස්වාධී දකිමින් ආශ්වාදධ්‍යනච දුක්කනත්ත ලක්ෂණී දකිමින්. තවදුරටත් විදර්ශනා කරනවා තෞදුරටත් විදාර්සනා කරනකොට ඇහැ කරෙහිත් රූප කෙරෙහිත් අනෙරහි ද්ද කෙරහි තිනෙන චන්දරගේ පාවෙනවා. එතකට මනදම්ම කෙරහි චන්දරගේ විතර හිතුරුවේෙන්නේ. එතකොට අන්නේ ඒ ස්භාවිටාවහමක අරූපරාග අන අරර මනදම්ම කෙරහි විතරයි චන්දරාගයතියන් මෙන්න මේ අරූපරාග කියන ස්වභාවිටාවහම අන්නේ අනාගාමී බ්‍රක්්මය ඒ ස්වභාවිදල මැරුණෝ එය කෙලිම්ම හිල් උපදින්නේ වගේ අරුපාාවචර බ්‍රක්්මතාලයක එක අන්නේ මගවඩලා ඒතිෙන්ටාව අර අනාර පුද්ගල අරවිදියට දැහැන් වඩල සමපත්ව වෙල දහ දුකක් විදලා ඒතින්ටේ බුද්දශ්‍රාව කැමණිවි ලේසියෙන් බණහලාය අබෝධය තුළින් කෙලෙස් දුකරගන ඒතිෙන්න්ටාව එතකොට ඒ ආරි ශ්‍රාවකයා අන්නේ එකනේ දෙකේ ලොකු වෙන සත්තියෙනවා කියන්නේ අරය දැන් අර මගවඩ අරය විල්ල මඟවඩල නෙවී අනිකක් දැහැනක් තාවකාලිකව වඩලා එකැන බොහොම ස්ථාවකාලිකෝ කෙලෙස් යටපත් කරගෙන තියන්යා. තාවකාලිකව තමයියා සමමාපත්තියන් කෙස් යටටපත් කරගත්ති නමුත් ආර්ශ්‍රාව කහෙම නෙව සධාථනක වසම කෙලෙස් දුර කරගෙන යන්නේ. එයා නැවත මේ ආපසු එෙන කෙනෙක් නෙවෙයි ආපසු නොවෙන කෙනෙක් අරය ආපසු එන කෙනෙක්. එනිසා වෙන සතතිය නොමේ දෙන්නගේ. වෙන දකින්න පුළුවසු ඒ අනාර්තාලයක ඒ අරුපාචර්තායෙක ඉපපුදුනාට පස්සි. ඒතමයි දැන් අපි බුද්ධශ්‍රාවකය දැන් ඔන්න මනදම්ම දෙකෙර හිතර චන්දරාගේ තියෙනවා ඒමට විඩි මැරුණ. දැන් අන්නේ මට්ට විීඩි මැරුණන අන්න්‍යයා තුළ වෙලා බලවත් වෙලා තිබ්‍රතියන රූපරාගේ අර අරපරාගේ. එහනගේ අරූපරාගේ බලවත් එච්ච ස්වභාවයනුව ගෙහිල්ලා ඒආර් ශ්‍රාවක යඇතුපතිනවා ඔය ඔය අරූපාවචර තලහතරින් හැක ආර්ශ්‍රාවකයඇත් උපතිනෝ. ඒවගේ මර අනාර්ශ්‍රාවකයත් ලෞකික වසයෙන් දැහැන් ලබල සමාපත්ති ලබල එත් ඇැවිල්ලා ඒ බ්‍රක්්මතතාලේ පදිනුවගේමු ඒ අරපාවචර තලයම අපි උදහරනයක් වසින් ගමමුක ආකින් ජනං ජායතනය කියන බ්‍රක්්මතාල ආකින් චනං චායතනය උදාහරණයක් වසේ අපි දන්න තන දෙන්නෙක්කි පුතුදු එක්ෙක් ෙවිල්ල අර ලෞකෙක දැ වඩලා ඉපදිච්ච කියෙන. අනිත් කෙනා ආරි ශ්‍රාවකයා. දැම මුලදදිමකකි වනි මේ දින්නගේ වෙනසත්ය නොකද වෙනස. අරේ ඇවිල්ල තදංග විශ්කම්බන ක්‍රමේටයි කෙලෙස් යටපත් කරගන්නේ. අනා අරපුද්ගලයා. නමුත් ආරය උත්තමයා සමුච්චේද පටිපස්සාදි නිසන්න කියන සඳහටම කෙස් දුරකර ගනිමින් ඉන්න කෙනෙ. එනිසා මේ දන්නගේ ඩැක්මේ. මේ දෙන්නගේ චිින්සනී ලොකු වෙන සත්තිය නවා. එකවෙේ එක්කෙනෙකින්වා නැවත ගිහිල්ලා එන්ඩ බලං එක්කෙනෙක්කින්වා නැවත නොෙන්න්ඩ බලා. ඉනිසම් මේ දෙන්න ගිහිල්ලා අරුපාාවචරතල එප දුන්හම අර ලෞකෙකද හැන් මඩලා ඒ සමාපත්තිත සමයදිච්ච කෙනා එක විපාක සිතින් එහි කල්ගෙවෙලා එවිපාක සිත අවසංගෙනත් එක්කම නැවතචත වෙලා ආපහවෙල්ල වැටිනෝ සතර පාටුනත් ටනකුල. ඇබැයි මොක දෙයාගේ බලාපොරොත්තුව යෑමක් නෙමේ එයායට ත නැවත ඒමක්. ැ නට තව ැරි ැරීමක් ගෙන ලාපොතු බුණා. නමුත් අපේ අනිකුත් බුද්දශ්‍රාවකයා එතුමාට තිබුණන්නේෑ නැවත පැමිණීමේ බලාපොරොත්තුවක් න ආගාමී අනාගාමී අනාගමි කෙනෙක් නැවත පැමිණීමේ බලාපොරත්තුවත් තිබුෑ. එනිසා මරණයින් පසු හ ලපදුනාා ඒ අරුපාවචරතාලයක අපිතු අර කිව්වාක ආකංච අකින්ච නංජාතනය කිය බ්‍රහ්මතායීමම ඉපදුුණ කියලා දැම්මකද වෙන්නේ දැන්ගේ බ්‍රක්්මගේ ආවිකාලය අම්තාක් පැවතිලා අවසංවෙනවාද. එතකොට නැවත එන්නේ නෑ එහම පිරිනිිවනට පත්වෙනවා. ඒක ඇන්නේ අරූපාවචර තලේදිම ආර්ශ්‍රාවකයා, අරූපාාවචර බ්‍රක්්මයෙක් වසයෙන් අනිදස්සන ලෝකයක් තුළ කිසිවෙෙක්ට නොපිණි පිරිනිිවම්පානවා. ඒකත් ඇවෙල විශිෂ්ට අවස්ථාවක් මේ විශ්වේ නිසා අනාර්ශ්‍රාවකෝ ය අරුපාාවචර තවලිපදනොත් ආපහුචොත්තව වෙල වෙල සසරට වැටෙනවා. ආර්ශාවකය ගෙහිල්ලා අරු පාච්චර තලයෙකිපුතුනොත් එහිම පිරිනිවම් පාල සසර ගමන අවසංගෙන්නවා එකයි වෙනස පැදිලි අම්ගුරණේ තොකට අම්ගරණය අර අපි දැන් අද කතාගරන්නේ මේ දුද්දස්සං අනතන් නාම නහි සච්චං සුදස්සනක් කියලා තොර එකන්නේ මේ අනාරය තලයේ වැඩුවත් මේ නාම ලෝකයේ පර්ෂකරත් ඔවුන්ට මේතා සත්්‍යට රුම් අනරය මෙන්න මෙමයි අනාර්ය ක්‍රමය වැඩුවන් අ නාම ලෝකෙ හරියට ඉස්පර්සවෙන්න එකැකවේ දුද්දසං අනතන්නාම මේ අනාමලෝකය හරියට දර්සනයවුන් නැත්තාම් හරියට දැක්කේ නැත්ත. නහි සච්්‍යාන් සුදක්සන. ස සත්‍යය අවබෝධ කිරීම පහසුනේ. එතකට අන අනාර පුද්ගලයන්ට ඔවුන් වඩන සමාධ අනුව නාම ලෝකය අ්‍යන් නාම ලෝක වඋන් හරියට ගෝසර වෙන්න හෙමික්. ඔුන්ට හිතෙෙවත් නෑ ඒන්නේ ඔවුන් එහෙම එකක් දන්න ඇත්තටම දැ මෙහෙමයි සමාධිකට පත් වනා කියලා නාම ලෝකකෙන දැන කන්න බෑයාට. ඒටවශ්‍ය ධර්මය තීන්ටුවන් දැන් බුදුරජාණාන්සේ ධර්මය දේශනා කරපු නිසා තම අපි දන්නේ නැත අපි දන්නේත් දැන් අපි එතමක බුදුරජාන්ේ පහළ වෙච නැතිකාල අපි ලෞකිකද හැනක් වඩ වඩන්නවා. දැන් අපේ හිත යම්මාකා අරකට පිරිසදු වෙන පිරිසදු වන හම අපිට පේනවා දු ම අප හිතේ යමතක්තුදුරකට පිරිසුදුන් හම අපිට යම්ගසි ආකාරෙකින් අපේ ඥානයක් කටගත්ත බව අපිට දැයිනවා අපි යම්ගකිසි ලෞකෙ හරි භාවනාවක් වැඩවානම් අපේ හිතේ පිරිසුදවාාවයක් ඇතියනවා එතකොට අපිට තේරෙනවා අපතුළ යම්ගිසි ඥානුවත් භාවයක් ඇතිවලා තිනෙන යම්ගිසි ඥානයක් ඇතිවවෙලා තියෙනවකකිල් හැබැ අපි දන්නවාද බුදුරජාන්සය පහළ වෙලා නැතිකාලෙකන මේ ඥානිි අපිට ගෝජරවන්නමේ නාම ලෝකයේ තිබිලා කියලා. ඇත් මේ අපිට ලබෙන දත්තටික මේ නාම ලෝකය කිය අනිදස්සන් ලෝකයකින් ලැබන්නේ කිය කෞද්දන්නේ ම. මොකද අනිදර්සන ලෝකෙ පැහටත් පේන කන්නන්නේ වනි සනිදස්ස ලෝකයැන විතරයිනි නිසුදන්නේ සියලුම් පර්ේෂණ පවත්තන්නේ දු අනිදස්සන ලෝකය ැන දන්න්‍යවන්නේ අංසු මාත්‍රය. එතකොට එහනම් බුදුරජාන්සල් ලෝකෙ පහල්වෙලා නැත්තං. බදුරජාන්සක ධර්මය ලෝකෙ නැති කාලෙක මිනිෙක් කොහොමද මේ නාම ලෝක ැන දැනගන්න. කිසිම කලෙක දැනගන්න. නිසා නාමලෝකය ගැන දැනගැනීම ඉතාම දුර්ල බයි ඒ බුද්ධ ශ්‍රෝකයන්ට පමණ කරුමන මහා භාග්‍ය. ඒ යන්නින් තේරුම් ගන්නවාන නිසා අනාරය පුද්ගලෙ කොච්චර දැන් වැඩුවත් ඔහුට මේ නාමලෝකය ඉස්පාස වෙන ඔහුගේ සමාතියට නිසා දත්ත ලැබෙනවා හැබැ හු දන්නේ න ඇහුස හු සංජානය වෙලා නැතක් ඔහු දන්නන්නේ නෑ ු හඳුනාගෙන නැහැ මේ දත්ත ලැබෙන්නේ මෙන්න වේ නාමලෝකය ගෙන ස්භාවේ එගේ නම ෝකගෙන මේ විශ්වීය දත්තකවඩා විති පිලයි මේ දත්ත මට ලැබෙන්නේ කියෙලා හෙම දන්නේ නෑ එයා ගැන්පොලන් මට සමාධියත ම දක්ක සමාධය දක්ක මොුණහරි ගැන් පුලන්ගේ සමාදිය දත්තටක කොහෙදාවගේ ලැවොත් කල්පනනා කරනකො හෙන් දත්තට මේ ටික ලැබුණි අ එක දුුත්තරයක් නැතිවෙන එකට හේතුව මේ මූලේ දැක්කෙනෑ තාමයකයි පැහැදිලිය ආමුදුරුවනේ මම තවක් මේ අබ ෝ ප්‍රනයක් වේ දන්නෙන්නන දැන් අදුරනේ මේ මනසේ තියෙන කම්පනේ දැන් අපි ගත්තොත් මේ මෝහ රාග දේශවල මේ කම්පන ඇත්තරවා මනස කම්පන වෙන්න පම්පන අඩුව නඩුවනින අපි දැ මේක මේ නාමරුව ෙරසාහමේ තියෙන ධ්‍යාන දිවල් වැඩෙන්න්න පටන්ගන්නේ එත ගොට හමුදුරුින් දැන් මෙහෙන මෙහෙම වඩාගත්ත අනාර්ය කානාරි ශ්‍රාවකයකු අනඒව සජා ආ සංඥායතනයහි පටලාබයක් ලැබයගීමකෝ එතකොට මේ බුදු කෙනෙකුකෙන් බනහාලා මේ අනික්්චතු කනත්තා ඔබෝධ කරගෙන ඒ හරහාඒ තලයේදිමාන නවතාපව මේ නැවතාපෝම මේ අනිත් අලොට එන්නතුව ය මේ ඔහුගේ පිළිමිමිම වෙන්න බැරි දහමු ඒක එහෙම එක අබ් වෙලකාලයද කල අරුපාචර තලීන්දගෙන හඳරගෙන බුදුා කෙනෙකුකෙන් මේ ධර්මය බිමසලා මේ අනනිච දුකානත්ත තේරුම් වරගෙන නාර්හිතනද ඔුගේ හන්දු්‍රණ අර කම්පනනි අඩුවයින ඇතන මෝහරග ඒක තදන්ගම තමයියා හොන්යි අරුපාෝච තලී බ්‍රහ්මයකි ස්වබභය වනවාගේ ස යාමුුර නිද්‍රාවක ඉන්න එක හරි එතකොට ඒගැ සංීදන ල මොනවා අදුරු මා හිතන වස ගේ ඇය අරූපාවචර කියන මනයි සංඥාඒදිික විතරේ තම්මයි විතර ඇතෙන් ගතුෝකාරත්භවයක් ඒ කියන්නේ රූපස්කන්දේ නැහැ වේදනා සංඥා සංකාර විං්ඥාන කියෙන නාමස්කන්දී විතරක් තියෙන අත්භවයක් තමයි අරූපාාවචරතාලේ ඉතින් කංකු ඉන්ද බණහන් කම ඇගලි පැහැදිලි ඇස්කෝ ඉඳද රූප දකිින් ඇස් නෑ රූප දකින්න කං නෑ බණහන් නිසා ඒ වගේම පේන්නෙත් නෑ අනිදස්සන රූපයත්තියෙන්නේ බ්‍රහ්මයයට. ඉතින් ඒ නි සාමකද වෙන්නේ කිසි කලක අරපාව චරතාලවලන්න බ්‍රහ්මියෝ බුදුරජාණන් වන්සේලව ුණගහෙන්නේි නෑ. පෑදි හාමුතුදුරනි ඒ හේ පිතුර න්තල නාහන්න වාසනාවක් නෑ. ඉතින් බලන්නක මිනිස්සේතුවට දැන් මිනිස්සු මෝඩකමට ඒකයිමංකේ අනාරය දැහැන් කියන්නේ තනි කරම මෝඩකම ප්‍රකට කරන අවස්ථාවක්. දැම් බලන්ඩ යම්කිසි යම්ගසි තාපසේ දහ දුක්කිඳලා වසරගානත්්‍ය එස්සේ අර අස්ට සමාපත්ති උදාකරගෙන යනව කියලා නේව සංඥා නාසංඥා ඇතනට ඇත්තැං ඊට අදාල එහමන තාකින් ජාණංචායතනයට කුමොන හෝ අරුපාචර තයක උපදිනව ිහිල්ල මරණින් පස්සේ. දැම්මකද වෙන්නේ. ඊට පස්සේ ඊට පහුකල්පේ බුදුරජාණන් අසනමක් ලෝක පහළ වෙනවා. අනේ ඒ බ්‍රක්්මයාට බුදුරජානාාස මුණගැහෙන්නේ. තවත් බුදුජාසල ම තවත් කල්පක පෙකින් පහලවෙනවා. අනේ ඒ මුණගෙන්න්නත්නෙ. අන්තිපටපුොකද වෙන්නේ. බුදුරජාණනාසෙල විශාල ප්‍රමාණයක් මගහරවගෙන ආපහු කංසාර්දුකට ඇඩගෙන වැටනවා සතර පායත්තුප දින්න පුොුවන්. එතකොටහු අර දැහැන්වඩලා අර සමාපතිවට හොන්ඩක්ත්තොකොරගෙනති නෑන විනාසයක් නිකොරගෙනතිී. ඉන්සා අපිටිහතුනට දැන් උඩට ගෙයාම අරපාචර තලලට ගේයාාට පස්සේ අරුපාචර සමාපත්ති ලබල උඩට ගේයාාට පස්සේ යහපතක් වෙනි ෙ තුවට යහපතක් නවේ වෙලා තින යහපතක් අඩුමතරම බදු න පපදයක්කත් අහගන් දිියක් නෑ බුදුබන පදයක්ක්ත් එහින් න්නේන අඩුමතරම අරූපාචර තලකට ගිියාම මෙ සක්වලේ තින් ඉහළම බ්‍රක්්මතල වනාට අන්තිම විපතක් තමයි වෙන්නේ වට ගිහම යලවීමක් නෑ කල්පකෝටි ගානකට දැන් අපගේ ොවතුරු ශාන්තිනායක සම්මා සම්බුදුපයන් වහන්සේ පහළ වෙලා ජියොමාන වැඩඉන්න කාලය තුළ. කී කෝටියයක් අරුපවචර බ්‍රක්ම බ්‍රක්්මයෝ අරුපවචර තලවල ඉවාද නමුත් එක අරූපාචර බ්‍රක්මයේකවත් සම්මමා සම්බුදුපයන් වහස මුණගැහිලා බණ හ්ඩාව නෑනිඇයියේ මොකෙන්ග හන්නද බන්න. මනදම්ම විතරයිතින් අනිදස්සන එනිසා රූපය කියන එක සද්ධය කියන එක ගෝචර වෙන්න අත්භවයට. ඉතිං අවසානි සැපතක් දත්කරගෙන තියෙන්නේ විපතක් දත්තරගෙන දයන කියලා ඔබ ඕොනින් කල්පනා කළ බල. රුඩ තේරෙ මේ තිශසෙක් තාලෙ කොහේ උපන්නත් සැපතක් නොවීඒ විපතක්මයි කියලා. තේරවන් සරණ හාදුරනේ බොහම පැහැදිලි මට මේ ඊීළඟ මේගලඟ අපට තියෙන සෙනන සුරාද අපිට තියන සම්හාාමට ්‍රාත්ත්‍රේ න්ඳරුනේ අනික්්චදු නත් මට එතන් හාමුදුරනේ අපිට මේ නිවන මේ මෙච්චර රහතුන් වහන්සේලා ලක්‍ෂ ගණන් හිට භූමේ අපිට මේ නිවන කියනකාරණය තවත් දුරවුණේ ඔය අනිච්ච දු අනත්ත කියමි තෙලුණ අපේ නැතිවුණු දවසින්දල කියන අවබෝධය තම හාමුදුර මට අනිච්ච දු කනත්ත කියන මේ අවබෝධය අල්ප මාතරයෙන් දැනුුණු දවසින්දල මට හිතනම හාමුදුරනේ නිවනේ දොරතිීයන මේ අනික්ෂ දුකා අනත්ත කියන අවබෝධය අච කිය පා නිවන දොරතිී අනිච්ෂ කියන පාදේ විරන විදිානුවයි නිවන්දොර ඇරෙනවාවද නිවන්දොර වැහෙනවාද කියලා තීරණෙවෙෙන අනිච්ච කියන පදේ වැරදියට විග්‍රහකරපුගමක් නිවන්දොර වැහෙනවා අනිච්ච කියන පදේ හරියට විග්‍රහ කරපුකමං නිවන්දොර ඇරෙනෝ හනිසල්ල සත්පුරුස ජනයා සත්පුරුසනන් මේ වරද වහාම නිවැදි කරගණ්ඩෝන මහානායක හාමුදුරුවන්ගෙද ළම නිවැදි ව්ඩෝන මහානායක හාමුරුවන්ගෙද ළම අද්දම හා ප්ිත රාජ කියය ප්ඩිත අර පණ්ඩිත මේ පණ්ිත ඔක්කොම් පණ්ඩිතකන්තිබනට මේ වැරද්ධ තේරෙන්නෑ නිතාම. ඔක්කොම පණඩිතණ්ඩි තියෙනවා අදමහා පණ්ඩිත ලත්තින්නවා. ඒත් මේ වැරද්ධ තේරෙන්න්නේෑ නිතාම. අනිච්චදු අනත්ත කියලා දේශනාකරපු බුද්ධ ව්චි අනි්‍ය දු නාාත්මකී කිය විකෘතිකර කර උත්තරීතර ශාසරය නසනවා ඒත් පේනෑනක. මං විසි අත්තෙන් දෙනකම් බලාගෙන ඉන්නේ අනිත්ත යටත් කියැන්නේෙ බලාගෙන ඉන්න කියලා. බදුරජාණාන්සේගේ ශාසනය වෙනුවෙන් අපි ඉදිරිපත්වවෙන්නේ ඉතින් ඒ නිසා ඔබතුමාකි වූ හරියට හරි අනිච්ච ලක්ෂණය විකෘතිකිරීවෙන් තමයි මේ මහ පොේම බුද්ධ සාාසනය මේකට අතුරුදං වෙලාන මේ තාක් දුරකට නැවත විෘර්තව වන වනගේ විෘත්ත වන්නෙ ඒ ක්ෂණ අනිච්ච ක්ෂණ හරි විෘ්ත කළත් විතරයි හයට විග්‍රා කොත් විතරයි දතාවං විග්‍රහාවන්න වන උදයවේ ඥාන දර්ශනය පිටාගෙන. එතකොට නිර්වාණ මාර්ගගේ විවෘත්ත වෙන. නැත්ත නිර්වාන මාර්ග වහිලන. ඉති නිසා නිච්චු දුක්ක අනත්ත දේශනාම දැන් අපි සිද්ධ කරනවා විසි අත්තිෙන්ටට සියලු වාද බේද පැත්තකින් කියයලා ඉස්සල්ල වාදකරන්න ඉස්සෙල්ලා කෙනෙක් සවන් දෙන්න දක්ෂවෙන්නූට නැත්තං කියන්න මොකක්්ද කියලවත් දන්න ඇතුව හරිහරි මවාදට යන්නන් කිය එනවනම් මහාමනයෙක් වෙනවා. එහෙම නොවී බුද්ධිමන් මනුසේනම් ඉස්සල්ලා විමර්සනය කරල බලන්න ඕන කුමක්ද මේ කියන්නේ කියලා. ඉසල විමර්සනය කරන්්ඩඕන. එහෙම විමර්සනය කල්ල බැලුවොත් ඔබට වැටහෙයි ඔබ කොතනද මුලාවෙල ඉන්න කියලා. එනිසා මට කියන තියෙන්නේ මේ සක්වලේ යම්තක් දෙවියෝ මනුසය බ්‍රහමින් වන නිවන්දකිට කැමති. එ සියලුම දෙනා මේ දේශනාවට කන්දෙන්ඩඕන අනිච්ච කියන පාතේ බදු පියාණන් වහන්සේ විසින් නිර්වාචනය කරපු ආකාරයට මංකබට පෙන්වා දෙනවා එදාට පට බලාගන්න පුළුවන් නිර්වාන දවාරය ඇරෙනවද වැහෙනවද කියලා අන්න බලාගන්න පුළුවන් කාටත් එදාට තමතමන්ගේම මනස තුලින්. සාධසාධසා ම දෙනාට ආරාධනා කරනවා අනිවාය මේ රයේද පෙළගහන්ඩ ඔබේ සදාාතනිකමරණය භාවය උතුම් නිවන පිණිස. දුපාන් වහන්සේෙනුවෙන් අපි මේ යතුකම් වක්කය මිෂ් කරනවා. හදවතින්ම උපරිමතාලය පිහිටාගෙන. එනිසා එයි එදාට උපරිම ප්‍රයෝජනගන්න කියලායි සියල්ම දෙනට මම කරුණාවෙන්. අදත් මේ මොහොතේ මතක් කරමින් ඉල්ලා සිටින්නේ අනාගත විසි අත්තෙන්දාට සනරාමර්රාත්්‍රයට තමන්ගේ ඥාතිවර්ගයා තමන්ගේ හිතමිත්‍රවර්ගයා සියලම දෙනාට මේ ධර්ය හන්ඩ පොයිවිදින්හරි ඉඩට සලස්සන්නඩ මේ ස්ථතානට ඇවිල්ලත් බනහන්න පුළුවන් YouTube එකෙන් හන්න පුොළුවන් එඒ ම නැත්තං. ූ එකක අහන්න පුලුවන් එහෙම නැත්තම් ලක්හණින්ගහන්න පුළුවන්. අපි නැවත විවෘ්ත කරමු එ උත්තරේත රමරණීය ද්වාරය නැත්තම් පිස්සොයුෘ්ත කරනවා මරණීය ද්වාර හතරත ඒවන් රිංගු හම අවසාන වැටින්නේ නිරේයට අන්නේ එකයි වෙනි නැත්තා. මූඩ ජනයා කොහෙඇරිකමන්නේ කවුරු හරි මිනිියෙක් ඇවිල්ලා මෙන්න මම දවාය අරිය කිව මන් රිංගෝ අයකින් වැටිෙන්ෙ කොහෙරදි කියල බැල්විෙන අවසානි තවදීනවාද ප්‍රශ්න පදුරණය තෙරුවන් සන්නයි මේ ශාසනයේ පහස විඳපු ආර්ය මේ මනුස්ස සුගතිය ලබා ගත්ත කෙනෙක් වේ නම් මනැත්තන් මේ ආර්ය තලවට ිවිසි දව දෙවි දේවතවන් යම් කිසි කෙනෙක් වේනම් ආරත් තල වෙතිනි සබ්‍රහමරුන් යම්කිසි කෙනෙක් වේනම් මේ සියලු සෑම දෙනවා හදුරම මේ අනිච්ච දුක්ානත්ත බදුජාන්සේ දශනා කරපු ඒ හැටියට දේශනාකර මේ අනිච්ච දුක්කානත්ත දේශනවාහන මිනිසුන්ගේ ඇස්කන් විවර කරන්න ඕනෙ පුළුවන් උපරිමෙන් හැම කෙනෙක්ම මේ දේශනාව ආන්නට යොමු කරවන්නට ඕනේ අපි පුළුවන්තරම් මේ පූරාප්‍රචන්ක පූර පචාරක දේවල් මට අපිට පුළුවන් ප්‍රමාණයෙන් අපි කරපු මොකද මේක මේ වැහිලගේ ශාසනයක් හාම්බුරුණණේ කෝටි සංඛ්‍යාත ලක්ෂංකයාද අරහතුන් වහන්සේල බිහිවුණු දේශය එම වෙන්න බෑ මිනිස්සුන්ගේ ප්‍රාකට්ඥාව නැතිවෙලා නේ හාමුදුරනේ නිබන් දුට උමුණාවෙන් අපි වැහිල තියෙන වහගෙන තිෙනල මාරයා මාර්රය මාර්රය වහල තියන්නේ මාරය වස්වාතය මේ විශ්වීය මාර්රය විං්ඥානික මාරය හලතියෙන් නිර්වාණ මාර්ගයේ. එනිසා බුද්ධියෙන් බුද්ධ බලයෙන් බුද්ධියෙන් පුළුවන් විවෘත කරන්න මාරය මෝඩයි. නිසා හැමතිස්ස මජයගන්නේ ුද්ධ, බුද්ධ බලය එනිසායි ගැන බයිවන්න එපක් කිසි කෙනෙක් බදුරජාන් වහන්සික බලයෙන් ඒ උත්තරේතර නිර්වාණ දවාරය නැවත විවෘර්තවවෙන් පවතින්නේ සා ඒ දවාරයේ වහන්ඩ පොළුවන් සමතෙක් ජගතෙක් පරක් මේ සක්වලේවත් වෙනස් සක්වලයෙකත් නැතිබව මතකතියාගඩ බුද්ධ බලයකයනක තාම මිනිසු දන්නේ නෑ කෙලැයි මට කියන්න තියන්නේ. තාම දන්නේ නෑ බුදුරජාන් වන්සක තරමවුන්. තාම දන්නේ තාම උන්ට බුදුරජාණන් වහන්සේ යට වෙසක්කාඩ්ඩ එකේ තියෙන රූපයක් විතරයි. මෝට ජනයාට බුදුරජාණන් වහන්සේ විශ්වීය මහා බලවතාණන් වහන්සේ උන්වහන්සේගේ බලය අත්‍යන්තයි අනන්තයි. හමමුන්වහන්සේ බලයේ ඒ විදිහටම් පවති නමුොකද උන්වහන්සගේ ශාසනය ඒ විදිහටම විරාජමානයිතාම. අන්තිම මාර්ගපල්ලාපියත් මේ ලෝක පහළ වෙනකං. බුදුරජාණන් වහන්සේගේ බලේ ජියොමානයි. ඒ ජියමාන බලය පවත්තන්නට තමයි මේ පරමුත්ත්‍ර රීතර මහස ඇරදුන්හන්ේ ශුද්ධන කරය වැඩවසන්නේ. ඒ වගේ පරමුත්ත්‍ර ීතර බෝධරාණන් වහන්සේ ශුද්ධනකර වැඩවසන්නේ. ඒ පරමුත්තරීතර සර්වඥ බලය ලෝකට විහිඳුවන්න. නිසා මහා කාරුණිකයන් වහන්සේ පිරිනිවනට පත්වෙලත් අපි වාරක්ෂා කරනවා තාම. තාමසා ආම්ුරුවනි තෙරුවන්සරන්නයි ඔබවහන්සටේ ශක්තිය ලැබේවා මේ බිපූමියයේ මේ ආර්ය කලනවට ැදනක නවත්තන්න බෑාමුුරුණන බවහන්ස නිවනම වේවා ඔබවහන්සේ ධර්මාසනය දීමල ඔබවහන්සේගේ මේ අරිත්වය පූර්ණය වෙල්ලා මේ තවත් අනන්ත සසරක් මේ වැහිලගේ සාසනය එලි කරන්න මේ අනික්ච දුක අනත දශාව පරිදීමම බුද්ධදේශනා විදිරම් දේශනා කරන්න අනන්ත වූ ශක්තියක් හිනිවාසාධසාලවසනාටමා නිවන වෙත්වා සොපත්යවා සුකිි බසුදීග හඇතර වන්සරණයි අපි සේමසි කරම් මම කියන්නේ ලංකාව මේ මේ දෘෂ්ටකං අතැහැරලා මේ මැරන ජීවිත කත කරන්නේ කොයි වෙලා වෙද දන්න පරටිකයන්නේ දෘෂ්ටකමින් පරිපීඩිත වෙලඉන්නේ. නිවන ගැන කතා කරන්නේ නිවන්දකින් ඩඕන කියලා කියන්නේෙ. තියෙන්න පදුුට්ටකම ඇරගන්න වැ පොඩ්ඩක්කත් මනසේ. උදදුම රටක් වෙලා තියෙෙන මනුස්්‍යව මේ මේ ලංකාවේ ජනයා. අති බහුතරයක් දෙන පදුට්ට සිත්් ඇති මිනිස් වෙලා තියෙන්නේ. ඉතින්. ඒ මට්ටමට ගියනි සතම මේ සාසනි මච්චර බිඳ වැටනිි අදටත් මේ මෙච්චරවාද බේද. මිච්චර වාද බේද සංග බේද ලංකා පුරාම සංගබේද, භික්‍ෂූන් බේද වෙලා භික්‍ෂුණින් බේද වෙලා උපාශකව බේදවෙලා උපාශිකාව බේද වෙලා සිව්ුවනක් පිරිසම බේද වෙලා එකිනෙකා අප්‍රිය දෑසින් එකිනෙකා දිහා බලමින් එකිනෙකාට අපපු වාද කරන මට්ටමට ඇවිල්ලා. එකම සාසනයක නිවන්ඩකිින් ඉපදිච්ච මිනිසු ටික උදදු වැඩන්නේ කල්පනාා කළ වලඩපු. එකට පාරමිතාපපුරල් එකම ශාසනයක නිවන්දකිින් එක්කම උත්තරීතර රටක උපදිනවා එකම මිනිස්ජාතියක මිනිස්සුටිකා. අප්‍රමාණ පින් ඇති මිනිස්සුටිකක්. එහම බෙදිලා එමි පදිලා ඊට වස්සේ ධර්මය තෝරගණ්ඩ බැරුව ඒතිට අර හිස මුඩු කරගත්ත සිවරක් ඇඳගත්ත ශ්‍රමණ කසලය වග කියඩ ෝ නිස්සෙල්ලම. ඒ ඒ වැරද්දට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මය නොදැන දේශනා කරන්නග අමනෝ මේකට වග කියන් ෝන. වග කියන්ඩ වෙනවා වුන්ට කොහොමත්. අඒකට වග කියන් ඕෝන මොකද ඒ අමනියෝ කරපු වැඩේ නිසා තමයි මේ ශාසනය වැහිලගිය. නැත්තං ඉසල් අපේ තරුණ මහත්මයක් කිවෝගේ ලංකාවල හතන්හන්සේලාගේ ආඩ්ඩිය රරාතනාාසලගේ ආඩි වෙල ති පිච්චු දේශයනමේ කොච්ච රහතන්නාාසල වැඩහිටියදගෙන න ට්ටකාාවල කියන්නේමේ. ආකාශෙන් මේ අන්ුරවාාධපුරේ රහතන්හාහසල වන්නකොට අවකාශය මේ අවුව පවා මවා වුනා කල ඒක මේ අතිශෝක්තියන්ගේ වමයි කියමකු අරි අතිශෝක්තියන්ගේ කතාවක් කියමකු නමුත් එහම කියන්න හේතුවත්තියෙන් දෙපයි. රාතන් වහන්සේලා එච්චර දැන් අ අවුව වැටනෑ කියන පොළොවට කාන්තාවන්ට වීවේල ගඩ. ඒක අතිශෝක්තියන්ගේ කතාවක් කියමක හැබැයි එහෙම කියන්ඩත් ඒ තරම් මහරහතනාසල වැඩයින් ඇැතිනි මේ පුළොවෙ. ඒ හම කියන්නේ. ඉති එතකොට ඒ වගේ රටාක්න් අද මේ වගේ තනකට ඇද වැටිලා බේදබින්න වෙලා මේ මම් මේ කියන්නේ භික්‍ෂුවක් වසයෙන් අවංකෝමයි පුද්දුම පදදුට්ට මිනිස්ුවින බෞද්ධෝගීලකිවට හිතාගන්න බෙරිතනම් පදුට්ටයි. ඇතුළ අසප්පුර සසයි කුවකයි, ජඩයි, නින්දිතයි කරු නාාවෙන් ධර්මය පෙන්ල දුන්නත් වෛරකරමින් පිට වෙලයන්නේ. කරු නාාවෙන් ධර්මය පෙන්ල දුන්නත් අපාද කරමින් ගෙදරයන්නේ. ච්රුණාවෙන් පෙන්ල තුන්නත් ධර්මය අධර්මිෂ්ට අදහස්මයි මනසි තියාගෙනන්නේ. උදදම සහගත නයිපොළොංගුවගේ මිනිසුටිකක් බි වෙලා න්නවා. ඇයිඒ ධර්මය වරද්ධගත්ත නිසා නැත්තං උතුම් සත්පුරුසේවෙලා ශ්‍රෂ්්‍රයවෙලා ශ්‍රේෂ්ට්‍රියන්ගේ ශ්‍රේෂ්ට්‍රය වෙලා ආකාසිෙන් ගමන්යන්ඩ පින්තියන සධාතනක අමරණී අසංකත ධාතුුවට පත්වෙන්ට පින්තියෙන මිනිස්සු. නමුත් දැන් හැසිරෙන්නේ. සතරපායට ගිහිල්ලා යනක කොරහත්බිදගෙන අ්ඩෝන අවිචිමහා නිරයට මයි ගෙන ැනීදගෙන. අවිචිමහා නිරේටමගේ හිල්ලා ඩැවින්නම් වැලලෙන්න්නම් මේ භයනක සංසාරකන තැනීදගෙනතමයි දැන්ටයුතු කර. එනිසා අපි මේ කොච්ච උත්සාහගත්තත් ජනවාරි විසිහත්යෙන්දට ඒකින් ලුකපතිපලය නොලැබෙන්න්නත් පුළ අමමුකද සපපුරුසි හරි මාඩුයි දැම් මේ කොච්චර අපි මේ උත්සාහගත්තත් මේ ධර්මය පෙන්වා දෙෙන නිවන පෙන්වා දෙන්න කියලා තුට්ටුවකටමමායින් කරන්න ඇතුව ඇහුන් ඇැති කනකින් පාසකරන මිනි සෝන් තරන් ඉන්න පුළුවන් හැබයි ඒ මිනිහම ඇවිල්ල මහාසෑගවට බෙරයක් ගහ කංචුකේ කරේ දයාගෙන යනව සධහාදු කියලා. බණගනගොට කනට හෙනගහල වගේ කන්දෙක් ඇහෙෙන්නෑ කනට ඇබගාගනන්නවා බීරියාලි වගේ. වන්න කොච්චර දුෂ්ටද කියලා පදුට්ටද කියලා. මමනංඒක මගේ මේ පැවිදි වෙලා හිට පුපේ කෙටිකාලයඇතුල ම හුන්තට්‍රම දැක්කයක් ම හි කියන්න ොට. බුද්ුවම පදුුට්ටකමක් තියෙන්නේ. මේ ඒකට හේතුව අන්නර ශ්‍රමණ කසලයෝ. ඒට හේතුව ඒ ඒ අසරණ මනුසයන් ඒතරම් පදුට්ට නීච තුච්ච ගුවක නින්දිත අන්දබාල තත්ත්ෙකට පත්කරේ කවු්ද අන්නර බඩගෝස්තරවාද ශ්‍රමණ කසලයෝ. හිස මුඩු කරගටට සිවරක් ඇඳගත්තට බුද්ධ ශ්‍රාවකයෝ නොවන බුද්ධාපුත්‍රයඔන්නවන ඒ බඩගෝස්ත්‍රරවාදී ශ්‍රමණ කසලයෝ. නොදන්න වන කියන්ඩ කියා ලාභකීට්‍රි ප සංසාවදයසා. එහෙම කරලයි ශසනයේ වනසලා වලල්ලාම දැම්මේ ලංකාවේ මිනිස්සුන්ගේ මරණයඇත් එක්ක සෝනයගි හිල්ලා. එනිසා ඩැංහරි බුද්ධිමන් මිනිස්සු පෙළගහෙන්්ඕන උත්තරේත රමාමෑණී ලොතුරු බුදුපයන්හන්සේගේ පරමුත්තරීතර සද්ධර්මය නැවත විරාජමාන කරන්න. උත්ත්‍රේ තර සම්මා සබුදධ වාසනි නැවත පිට මෙිහි පිටල් මේ ලෝකේ ඉරාන්ධතාරකාසේ බබලවන්නට දැම්බුද්ධිමාන් මිනිස්සු පෙළගහිලා මෙන්න මේ හඬට කන්දෙන් ඕෝන අපි මේ ධර්මය දේශනා කරන්නේ අන්සුමාත්‍රයක වදධ්‍යයක් මනුස්්‍යයන්ගෙන් ලෝකෙන් බලාපොරොත්තුව එන්නෙවෙයි. හුදෙක්ම බුදුරජාණන් වහන්සේගේ අමෘර්ථ ධරමය බෙදාහැරලා මේ අසරණ භාවේ අනාහත භාවී අන්දකාරී මේ ජරාමණ අතර වැලි වැලිය අනසරන මිනිසුන්ගේ ජීවිත ගොඩගඩ අපිමි උත්සාාගන්නේ. ඒකටයි විසිහත්වයෙන් ද විශේෂයෙන් මේ ධර්මය දේශනා කරන්නේ. එදාටේ නිසා මා පෙනිහිටින්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඒ නිසා එදාට මා ස්රාටයන කිසිදු මනුෂ්‍යයෙක් දෙවියෙක් මාරයෙක් බ්‍රක්්මයෙක් කිසිවාආකාරයකෙන් මට වැඩි පුද්ගලයෙක් නෙවෙයි කියලා. ැගේ ලමයි ම දාට නටික කියන්නේ බදුරජාන් වහන්සේගේ නාමින් මොකද කිසි කෙනෙට නෑමට බුදුරජාන් වහන්සේගේ ශාසනය එම නැන්ගේ සද්ධරමය වල්ලන්නනම් ඉඩක් දෙන්න අපි ජීවතුන් අතර ඉන්න කා. ඒක ඩඩක් දෙන්නේ නෑ ජීවිතැප කරලතිනේ උත්තරීතර පරමාට්‍යය උදෙසා අවුරු කොය විදිිය බලපෑම් කරත් අවරු කෝයි අභෝග කරත් අපි මේ උත්සාහය අවසන් හුස්ම පොද දක්වාම හරිණි නැහැ ගෙනක තමයි සාත්‍ය ඒ සේම තමයි. සාසාසාසා ඒසා විසිහත්තෙන්දාට සියලුම පින්වතුන් ලාංකික ජනයා මේ ධර්මයට කන්දෙත්වා නැවත් එතකොට කියන්න හැ අනේ අපිට ධර්මය තේරෙන්නේ අනේ අපි කවදා නිවන් දකින්නද අයෝ මේක මේ තේරෙන්නේ අර එකක් කියන මෙයා තව එකක් කියනෝ කිය කිය අනාතවෙන්න නැහැ එදාට මම එකක් කියන්නේ ඒ කියන එක මේක බුදුපියන් අහතික ධර්මය. එනිසා සියලුම දෙනා විශ්වාසිං මෙතෙක් ධර්මාබෝධය නොලද යමෙක් කැත්නං ඒ සියලුම දෙනට මං එදාට විශ්වාසෙන්ම මේ ධර්මයට කන්දෙන්න්න කියලා බොම කරුණාවෙන් මතක් කරනවා නැත්තං ඔබේ ජීවිත වලල්ලයි ඉවරයි මේ කට්ටිය එස්ස හනනි නිවනත් එක්කම. නිවන් දකිඩ වෙන්නේ මැරිලා පුණුවගෙහ්වට පස්සේ. ඔවකයි. අන්තිමට පනුවත් නිවන් දකිනු වැතිනේ විදිට බැලූ හම සෝනි ගෞරෝණ නි සාමන් වහන්ස අ මදුර සුමංගල කියලා දැන් ඔබවහන්සට කතාතරපු ඒපුතා එයා ගමේ පන්සලේ එයාගේටීව කත්තරංගිහිල්ල මේ කම්පට සරංගල දවසම ඒ කට්ටියත්ත එක ඉඳලා මේ ඔබවහන්සේගේ ඒදා දව්‍යතියන දේශන පෝය දවසට එයා ඉල්ලා හිටියෙනවා හැම කෙනෙකුට තමන්ගේ ගම්වල පන්සල් වල ඒ කාදී ග්‍රන්ිලා සිල්ලත්. අන් ඒ ඇවිල්ලා හොඳ මෙහෙවරක් සාධසාු මහා මෙහෙවරක් අන්න ඒ වගේ සත්පුරුෂයෝ හැමෝම සත්පුරුසකමින් තමන්ට කරන්න පුළුවන්දක මනුස්්‍ය වෙනුවෙන්. එක මනුස්සේ්ට මේ ධර්මාබෝධී ලැබේවා කියනේ පරම උතුම් සත්පුරුස හිතිං ඒ පරාර්ථයේ හැසිරෙන්න්න පුළුවන්නං. අ සියලොම් මිනිසුන්ට එහනම් මේ සද්ධර්මය බබලනක මේ සම්බුද්ධ ශාසනය බබලන එක වැඩිය ඇතක නෙවේ බොහම ලඟයිර් ඒ බොහොම සාර්ථ ක්‍රමයක් හැමෝමන්න තම තමන්ට පුළුවන් හැටියට තමන්ගේ ප්‍රදේශය මේ සද්ධර්මය බබලවන්ඩ එක තමයි ඔබට කරන්න පුළුවන් කර්ථවිය මම මේ මට අදටත් මේ බුදුජාණන් වහන්සේටම මෙතන බණ කියන්න දැවිල්ලා වන්දිිනකොට සිහි වෙන දෙදයක්තින හැම දෑම් ඒ හැමදෑම් මට හිවෙන දයම්ම මටි සලත්තේ කකාාව කිවා ඒතමයි මම කුඩාකාලේ හිටියේ නුවර නුවර් තැන්නිිකුම්ඹරරි මගේ මෞතුමියකි ගම ඒ තැන්න්නිකුම්ඹරේ ඒකාලෙ මං පුංචිකාලේ අවුරුදු හතක්කටක් නවයක් විතර වශ හතක් කටක් වගේ වයසිදී අපේ අම්මගේ අම්මා ආච්්‍යයම්මත් එක ම මාකට් එකට යනවා නුවර යනකොට තැන්නෙ කුඹුර ඉඳ ඇවිල්ලා යන්න දළදා මාලිගාව ලඟින් යන්න. ඒ කාලේ එතන පාර ඇල්ල තිබුණ ළදාමාලිගාව ගාව වැරවමගව පා ඇල්ල තිබුණ ඉතිින් පල්ලි මකට්ට ඇන්න්න. ඉතින් පස්ස තමයි ර ෝම සිද්ධිත්තයක් එතන ැහවේ හල වැවරවමේ වටන් අන්ට පාරත් දැම්මි. කලින් අපිගේ දළදාමාලිගාව විස්සරහෙ අර වැවරව්ම අත්දරීම ඒ කෙලිම් පාරි. ඒ අනකොට ඔත්තන දවස්ල බුණ ලොකු තොරනම් මේ කියැන මගේ ජීවන අත්දැහීමක්. ඒත් තොරන තොරණක් ගහලා තිබුණ විශාල තොරණ දල්දා මාලි කාල් භූමියයට ඇතුල්ලෙන තැනමයි. ඒඒ තොරණ ගහල් තිබුණා බුදු සසුන බැබලේවා කියලා ලොකුවකරෙන් මම ඉතින් පුංි දරුවෙන් නිසා මට ලොකු තොරනක් එක. මම හැමදෑම අර මේ අච්්‍යයම්මත්ක මාකට්ටකට එන්නෙම මේ තොරණ බලලා. ඉතින් ඒ අනගමන් හැම දෑම වාහනින් එබිලා අර තොරණ කියවන හැම දෑම දෙපැත්තට මේක තියනවා එකන්නේ දැන් පිටි පස්සටත්ෙපැත්තට මේ තොරන්න ප්‍රදශෙනි වෙන දෙපැත්තට පේවා එහ පැතර ගත් මෙහ පැත්තර ග බුදුසු බැබල වා කියලම මේ හල තිනල කටලසට මක දැන්නන්නේ තර ඇතනවා ඉතින්මං හැම දෑමර ජනීලෙන් බලාගෙන ඔය තොරණ දිහා කල්පනා කරවා මොකද මේ බදු සසනු බලනවා කියන්නේ කියලා ඒ පොඩි ද මන් කල්පනා කර බදයක් ඇත්තටම මොකක්දමි බුදු සසුන බබල නවා කියන්නේ කියලා ඉතින් ඒදවස්සල ඒක හරියට වැට හුන්නේ දැන් වැටහෙනවා එනිසා සම්මා සම්බුධපාණන් වහන්සේට වැඳලා බණ කියන් දෙෙනකොට මට තාමත්්‍යය තොරණ සෙහිවෙන බුදුරජාණන් වහන්සේගේසාාසනය වැැබ සිද්දු වෙනවා එක වෙනස් කරන්න පුළුවන් සමතෙක් ෝක පහල වෙන්න. ඒගන බයක් ඇති කරගන්නඩ එපා. මොකද එහෙම නොත් එහෙම සම්බුද්ධ සාාසනයක් නැති වුණාව වෙනවා ලෝකෙට හෙම වෙන්නේ නෑ කචරමාර්රය සෙල්ලන් දැම්මත්. වසවර්තිී යනෙවෙයි වසවර්තීන් කෝටයක්ක් විල්ල ම හපොලව සෙල්න්දෑම්මත් ුදුරජාන්හසසික අධිෂ්ඨානය සේම ක්‍රියාත්මක නො නොබෝකාලියකින් එකගැන කිසික නෙබ්බා වෙන්න එපා නොබෝකාලිකින් තතාගතයන් වහන්සේගේ අසිරිමත් වූ බලය අවදි වෙලා මේ උත්තරීතර සාසනය බබලන්න පටන් ගන්නවා අනිදාට තමයියට තොරනි අර්ථය මටත්තොදර දකිින් හම්බේන්නේ බුදධ සාසනය බුදුසුන බැබලේවාකින් අර්ථය මොකද කියෙ දාට බලාගන්න පුුවන් බැබලෙනවා ගෑන්න මොකද කිය බබලන්නේ පන්සල්ල තොරන්දාගත්තාමට පන්සල ලෛද්දාගත්හමද කියලා බලාගත්ත හැකේද. එදාට. ඉනිසා සද්ධර්මය බබලන්නේ සම්බුධ ශාසනය බබලන්නේ මනිසුන්ගේ හදවත්ය තුළේ එහෙමනැතුවර පන්සල්ල තින ලයිට තොරංල නෙවේ මිනිසුන්ගේ හදවත්ත තුළේ බුද්ධ සාසනය බලන්න පටන්ගන්නේ මනුස්්‍යයන්ගේ දෙවියන්ගේ බ්‍රා්මයන්ගේ. අපිේ උත්තරීතර දව සික්මන මුදාවේවා කියල ප්‍රාත්ථනා කළ සාධකාරයක් පවත්. සරනය හන්දුුවනේවා මගේ ප්‍රශ්නය පටික්ස සොම්පාද සම්බන්ධවමට පැටල්ලා තිීන තැනක් අද දවස්සේක ැලපෙන් නඇත්තම වෙනනදස හන්න හන්දුුරනේ ව පොඩි පාපල්ක පැටල්ලයි නාම රූපගන එතන නාම රූපවල මම හිතතාක් මම දගේ දනමානවා නාම රූපවල නාම වන්නට සබ් චිත්්‍ර සාධාරන්න චෛසික හත එතන ඇතිවෙනවා එතන පසවේදනා සඥාකාර එතන පස්සවේදන ඉටස් පටි සම්බාධ ආපහු වෙන පසවේදනය අතර තියෙන මේ වෙන ොඩ්ඩ මට එකපට පැටල්ලතින පොඩක් පස්සරක වෙනන වෙනසක් නෑ පංචුපාදනස්කන්දය තුළ ස්පර්සවේදනා සංඥා චේතනා මනසිකාර කියටිකමතෑ රූපේදන සංඥා සංකාර විඤ්්‍යාන කියන්නේ. එක වෙනසන්න ඒකම තමයි පටික්්ච සවපාදය තුළ පෙන්න්නනි පටි සවපාදය සම්බන්ධ හම පෙන්නන්නේ මේ පංචුපාදනස්කන්දි චක්්‍රාකාර සිද්ධ වෙන හැටේ කියන්නන්නේ නාම රූපපච්චා විඤ්ඥානා. ඒගන්නේ රූප වේදනා සංඥා සංකාර එතනින් රූප කියන එක රූපධර්මයන්ට අයිති වේදනා සංඥා සංකාර කියෙන තුන නාම ධර්මයන්ටයිති මෙන්න මේ රූපසාහ නාම නාමරූප දෙක ප්‍රත්්‍යයෙන් උපදිනවා විඤ්ඥාන එකට පං්චුපාදනස්කන්දේ එතකට නාමුරූප පච්චා ංඥාන. ඉටස අ්‍යමං්‍ය ප්‍රත්තියෙන් ආයනි පැත්තට යන. එකවේ විඤ්ඥාන පච්චා නාමුරූප එක ඒ පස්සේ දැන් නාමුරූපච්චා විඤ්ඥානං කියලා අර නාමුරූප ධර්මි හේතුකරගන විඤ්ඥානයක් සකස්සේනවා. ඊට පසේ විඤ්ඥානයෙන් මකද කරන්නේ අනමං ප්‍රත්තියෙන් ඒකම සම්ප්‍රයුක්ත ප්‍රත්යෙන් ඒකා ආකාර පටි සමපාද ක්‍රියාත්මක වින්ඒ විඥානය මුල් කරගන ආයි විඤ්ඥානයෙන් නාමුරූප හදනු. එතුකොට සමයි පටිච් සමුපාදය ක්‍රියාත්මකින් එතකොට අපි විජා පච්චා සංකාර සකකාරපච්චා වි්ඥනන් විංා පච්චනම රපන් කියල කිය එතකොට මෙන්න මේ පටිච්ච සමුපාද චක්‍රේ කියන්නේ මෙන්න මේ පංචුපා දනස්කන්දය නැවත මෙහෙම චක්‍රාකාරව ගිෙනියන ක්‍රියා වලිය එතකොට පටිච්ච සමුපාදය ති නිස්පර්සය කියන්නේ අර පංචපා දනස්කන්දය ති ස්පර්සයම තමයි වෙන්න එකන මේ ඒකම තමයි ඒ අර පංචුපාදනස්කන්ධ කියන අවස්ථාවදි කරන්නේ ඒ ක්‍රියාවලයක් වසෙන් ඒක කඩා බෙදලා දක්වනය එක. පටි සමපාධදි කරන්නේ ඒක චට්‍රයක් වසෙන් නැව නැවත නැත නැවත ගොඩ ැගෙන ආකාරය පෙන්වාදින එක. ඉනිසා පංචුපාදනස්කන්දය වසිෙන් වෙන ගත්තහම් පෙන්ලදින්නේ රූපවේදනා සඥා සංකාර විඥාන කෙනමේ අත්භවය ස්භාවය. පටිත් සමපාධය තුළින් පෙන්වා දෙන්නේ අත්භවිකස්වභාවි නවත නැවත නැවත නවත පුනර්භවික වසෙන් සමුදේ කරන න්‍යාය ධර්මය. එනිසා පටිත සමපාදය පෙන්වටක මතමයි පංචුපාදනකද තියනෙන පචුපානස්කන්දී තිේටකට පටි සම්පාදය පෙන්වන්නේ එනිසා ඒඒ අවස්ථාවිදි රාගෙන්න්දේශෙන් මෝහෙෙන් පංචුපාදනස්කන්දය ක්‍රියාත්ල වෙන නිසා පටි සමපාද තුනක් පෙන්නනවා බ්‍රාගෙන්දුවනො එකක් දේශෙන්දුවනව තවක් මෝහෙන්දුවනවා දෙක හහිද එකක් කියල ගමුකු ොට රාගෙන් එක පටි සමපායක් ගමන් කරනවා දේශෙන් පරිි සවපාධයක් ගමන් කරනවා මහහින්තාව පටරි සමපාදයක් ගන් කරනවා. මේ විදියට ගත්තහම රාගදය සමහ තුනට පටි සමපා තුනක් ගමන් කරනු. මේ ග ගමන් කරන හැම පටි සවපාදයක්ම පංචුපාදනස්කන්ධයක්ත්තමයි සමුදේ කර. න්හන්සේ ඒ මහත්ම ඇේ සබචිත්ත සාධාරණවල තියන්න. ඒකතයි මංකි වේටිකම හමයිති ඒ සම්බහමයි සම්පස්සේ කියනි දැන් දැන් සබබචිත්ත සාධාරණන චෛතසික වල තියෙන ස්පර්සය ඉස්පර්ස කියන මට්ටමින් පවතින්නේ කාතුලද රහතන් වහසේ තරයි රහතන් වහන්සේට අනිත්තයට මොකක්ද වෙන්නේ සම්පස්ස වේ නිමකද රාගදේශ මොහ තියෙන සිතක් නං ඉස්පර්සගල පාශුද්ධ චෛතසිකයක් එතන දෙන්නේ. යදෙන්න මේ ස්පර්සිි චෛතසික සම්පස්ස වෙලාමයි. රාගෙන් කිලිටු වෙලාමයිකු දේශෙන් මූහෙෙන් කිලිටු වෙලාම තමයි ඒ චෛතසිකේ යෙදන්නෙම. ඉතින් එනිසා ඉස්පර්ශය කියන එක සෑමවිටම පෘතක් ජන හෝ සේක කියන මට්ටම ඉන්න කෙනාගේ පාරිශුද්ධනෑ විපාක ස්පාර්සයක් විතරක් නෙවේතන තියෙන්නේ පුරාණකරමයෙන් ගොඩනගැ දරමය නවකර්මයෙන් අභි සංකත කරලයි පවති නේ නිසා හැමතිස්සයම සබ්‍රචිත්ත සාධාන චෛතසික වල ඉස්පර්සකෙන චෛතසිකය ඉස්පර්සකය අපි කිව්වාට අපි දැනගණ්ඩෝන ඒ රාගදේශ මොහ සහිත සිත කේදෙනකොට ඒ රාගදේශ මොහෝ සහිත සම්පස්සය බෝට පත්වයනවා කියලා. ඉතිං එහෙම නොවී රාගදේශ මොහෝ නිරෝධ වුණහම ඉස්පර්සය ඉස්පර්සකය මට්ටමින් විතරක්. න්නේ එතන එකොට අව්‍යාකුත ස්පර්සයයක් විපාක ස්පර්සයක් විතරයි එක රාගසාකතත් නෑ ගේේස සසාකත නෑ මූහසාකතත්න අභ්‍යාකත ඉස්පර්සයක් ඇතන සිද්ධවන විපාක වසයෙන් ඒ රහතන් වහන්සේ. එනගේ රහතන් වහන්සේගේ සබ් චිත්ත සාධාන චෛතිසක වල විතරයි ඒදන චෛතසිකය පටි සම්පන්න ඉගනේ ඉවිදක්පච්චිත පටි සවම්පාදට සම්බන්ධ නොවවෙන්නේ. ඉදක් පච්චතා කියන්නේ නැවත කර්මය සමුදය කරන පටිසවපාද. ඒකට සම්බන්ධන රහතන් වහන්සේගේ සබ්චිත්ත සාධාන චෛතසකෝ ගෙදෙන ස්පර්ශ චෛතසකේ. හැබැයි අනිත් අයගේ සම්බන්ධයි. ආය ඒගැනි සේක පුද්ගලයක්ගේ සම්බන්ධයි, ප්‍රතාර්ඥනයගේ සම්බන්ධයි. පෘථජඥනයගේ සේක පුද්ගලයගේ සබ් චිත්ත සාධාන චෛතිසික ගොඩ නැගෙනකොට එතන ස්පර්ස චෛතසිකේ සෑමීටම රාගදේශ මොහුව සහකත සම්පස්සයක් වෙනවා සම්පස්සයක් වෙනවා. නමුත් රහතන් වහන්සේගේ බ චිත්ත සාාන චන්සය ගොඩන ගෙනකොට එතන ස්පාර්සය එසේ රාගදේශමොහ සහිත ස්පර්සයක් නොවේ. එනිසා රහතන් වහන්සේගේ සබචිත්ත සාාන චසය ගොඩනැගෙනකොට එතන ස්පර්ය අව්‍යාකොත විපාක පඩිසාම්පාදයට විතරයි සම්බන්ධ වෙන්නේ.ඒ රාගදේශ මහ සාගතකක් නෙවේ. විපාක පටිසාම්පාද අව්‍යාකොතයිගේ වේක අව්‍යාකොත පටිසාම්පායට විතරයි ඒක සම්බන්ධ වෙන්නේ. නමුත් පෘතග්‍යානියගේ සහ අනාරේ පුදුරක්ජනයගේ සහ සේක පුද්ගලයාගේ මෙන්න මේ සබ් චිත්ත සාධාන චාතිස ගඩනැගෙනකොට එතන ගොඩ නැගෙන මේ ස්පර්සකෙන චාතිසකය ඉදක් පච්චේතා පටි සවපාදය තුළින් තමයි අපි සංකත කරලා සංස්කරණය කරලා වෙන ස්වරූපකට පත් කරන්න. රහතන් වහන්සේගේ එහෙම වෙන්න නෑ. රහතන් වහන්සේට එකයි වෙනම ස්වභාවයක් නැත්තිේ උන්හන්සේ ගති ස්වභාවයක් එහෙම යන අර විපාක් වසිෙන් අප ස්භාවය රෙන්් යි වෙන සභාවයක් නොවන්න යයි ඇත්ත ඇති ැටඒෙන් ස්පර්ස වෙන උන්වහන්සසිට. නමුත් අනිත් අයට හෙම නිවෙේ. ඇත්ත ඉස්පර්සවෙන්නෙම එක්කෝ රාගසාගතව, එක්කෝ දේශසාගතව එක්කෝ මොහ සහගතව. එහෙමවෙඩ හේතුව තමයි. රහතන් වහන්සේගේ සබ්‍රචිත්ත සාධාන චෛතිසිකත්ය එක්ක ඉද පච්චතා පඩි සමපාදය සම්බන්ධ නැහැ. නමුත් සේක පුද්ගලයාගේෙ සහ ඉගන තතාම ශික්ෂණ විමින් ඉන් නාර්ශරාවකයාගේ සහ පෘ්‍රක්්ජන කියන පුද්ගලයෝ දෙන්නකිම. බ්චිත්ත සාධාන ජතිසි ගොඩනැගෙනකොට ඒ කටය ුත්තත්ව එක ඉදත් පච්චතා පටි සමපාද ක්‍රියත්මකගේ නවකර්ම සමුදයකන පටිසමපාද ක්‍රියාත්මකයි නිසා සේක පුද්ගලයගේ ස පෘතාක්ජනයගේ මේ ඉස්පර්ස කෙන චාතිසිගේ සෑම විටම විකෘති වෙනවා. ඉතින් ප්‍රෘතාාජනයක හොන්ඳරම් විකෘති වෙනවා සේක පුද්ගලයාගේත් යම්තාක් දුරකට විකෘතියක් පවතිනවා එක තමයාගේ මාර්ගය අසම්පූර්ණ භාවේ. ඉතින් ඒ නිසා යම්කිසි කලෙක රහතන් රාත්්භාවයට පත්වනාට පසෙ වෙන්නේ මෙන්න මේ ස්පාර්සිය චෛතසකය විපාක වසෙන්ය දෙනවා එය පුරාණ කර්ම විපාක විපාක වසයෙන් රැගෙනන අව්‍යාකොත පටිසාම්පාතියට විතරක් අයිති වෙනවා ඉදප පච්චතා පඩු සම්පාති චයිති නැතිවෙනවා එඒනි සාමකද වෙන්නේ රහතන් වහන්සේ පිරිසුදු ස්පර්සියල් ලබනත්තමයෙක් වෙනවා. උන්වහන්සේගේ ප්‍රභාවර චිත්තයට ලැබෙන්නේ පාරිශුද්ධ ස්පාර්සියයක්. ඒ සබ් චිත්ත සාධාන චෛතසික වල එතිෙන ඉස්පර්සකෙන චෛතසිකය තුළ කිසිදු විකෘතියක් නොපවතින නිසා ප්‍රකෘර්තිමත් ඉස්පාර්සයක් උන්හන්ස ලබායි. ො පැදදිලි හඳරෙන බොහොම් පිින් බහන්සේට පොඩි අදාසකුත් මේ වෙලා කියන්න මේ මම මුලින්ම ඔවහන්සික දේශන අහන්ඬගත්ත මැදක් කරහිදලා එතනමට ගොඩක් පැහැදිලි න්නේෙ නෑදේවල් ද में साी කපගටි सල්ला කौरे महाත්त् में कවआ මේ नराටකන්නේनेක් में මේක මුले දලා හरी ටහන්නना බधවෙ කියලා मैंले දला ගොට මේ හरी අ देන කොට पෙර नොට අක मने එක හरी වෙන सක් දැක්का में बහොम पिंग यह महात्නටත් සහ उपන් सेටත් ධर्मය වි पැदिल कर माටे වගේ मैं කौවरी අுති හ කියන්න තින முந்தල முල් දේශනා දහය ඉතර යනකං අහන්න එකපුොහම උදවකයි පස කියන ධර්මකාරණ අවබෝධ කරගීමට. තරවන්සරණ උබහන්සේ නිවනම பර්ණ ත්මේ සංවිධනය කරන හැමෝட்ட නිවන பூර්ණය වා කරන පංකාඩ තිෙනසර තරවස. සේල්මදනට පටත් සිරමධ නට උතුන් ගිබනම් ෙත්වාවකි ලි ප්‍රාත්නා කරනවා හොඳ පණවිටයක් එතුමා දුන්නා මැදිංහන්න පටන් අරගෙන තේරෙන් නැතුව කියා ඉටස මුල්ල න්දල හන්නගත්තට පස්සි වැටහුනා කියලා. ඉතිං අන්නේක තවත් කෙනෙට ඒවගේ අර්බුදයකට මුහුණ දීලින්න්නවාවනම් හොඳ ආරංචයක් වෙයි මැදීම් අහන්න පටන්ගරන් එක්කො මේ අග දේශනාවකින් කෙලින් අහන්න පටන්ගන්න මේ අසංකත ධාතුව දේශනාව මකද හිතෙන්නේ අනිවාරෙන්ගේ මට නිවන් දකිින්ට ඔන්නෑ කියලා ඇයි එච්චර මැදින් කොහොමද පටකරන් තේරුන්ගන්න මුල්ලදන්න ඇතුව ඉතිං ඒක නිසාමකද වෙන්නේ එහෙමයිට අබෝධ කරන්න බැරිුණ ධර්මී නිසා මුල ඉඳල හගනද එක ඉදල කි එක දෙක තුන හතර පහ ඒ මූලික දේශාවලි මූල ධර්මයමයි බහලවසින් විග්‍යායක් කලති නිසා ූල ධර්මය අවබෝධ කරගන්ඩේ ූල දේශන මහෝ පකාරෙන. බොහොම සතුට ආරචයක් ද .